දුලපුතාරට සුබ සන්දාවක් පන්තිය පටන් ගඩ අපි අද පතා අතා කරන බලාපොරොත්තුවෙන්නේ පස්සෙනි පාඩල වීජය ප්‍රකාශන කියන කොටස අලුපපාඩමක් කී ඒ කතා කරන්න බලාපොරොත්තු වේන්නේ අපි බැලුවොත් එහෙමතකොට මේකට වැඩ දල පුතාලත් එක් ගැන හිතන් අවශන හැ මේක අපි මේ පාඩම ඉවරවුණ හම දුලපුතාලට මේකොටස තේරුම් ගන්න පුළුවන් කියන කොටස තියෙන්න එතකොට එක නිසා තාම මේ පාඩම කල නැති නිසා දුලපුතාලය කියැන හිතා අආශ්‍ය නෑ මේ කොටස කිය එක අපක පොඩ්ඩම්මුණුවව තියෙන කෙනෙ නිකම් උඩිම් වලාගෙන ගියොත්ත එහෙම. මෙම පාඩම අධ්‍යනය කිරීමෙන් මෙම පාඩම අධ්‍යනය කිරීමෙන් ඔබට අඥාතතුනක් අඩංගු වූ වීජය ප්‍රකාශන ගොඩ නැගීමට, වීජය ප්‍රකාශනයක් සංඛ්‍යාවකින් ගුණකිරීමට වීජය ප්‍රකාශනයක් වීජය ප්‍රකාශනයකෙන් ගුණකිරීමට, වීජය ප්‍රකාශන සුළු කිරීමට සහ වීජය ප්‍රකාශන අඩංගු වීජය ප්‍රකාශන අඩංගු අඥඥාත සංඛ්‍යා නිකිල ආදේශ කිරීමෙන් එම වීජය ප්‍රකාශනයට සං්‍යාත්මක අගයක් ලබා ගැනීමට හැකියාව ලැබෙන. එතකොට මේ දුලපුතාලා මේ පාඩම ඉවර වුනාට පස්සේ අපි මේ පස්සනි පාඩම් පටන් ගන්නහ දන්නේ. මේ පස්සනි පාඩම ඉවර වනාට පස්සේ. දුලපුතාරට මේ කොටස පුළුවන් වෙනව කියලා දක්වල තියන්නේ මේ ගැන් ලොකොට හිතන් අවශනහැ. ගනිතය කියන එක ගඩක් වෙලාවට අපේ ගනිත හර්ම කියනේවා මතක තියාගන්න ඕන, ඒව භාවිතා කරන ආකාරය. කොටස දුළපුතාලා මේ පාඩම ඉවර වුණට පස්සේක පාරක් මේක බැලුවොත්තේ මේ කොට සැත්තටම දුලපුතාලට පුළුවන් උනාද කියලා ඒක මංගේ තැන වැදගත්තේී අපි බැලුවොත් එහෙම පහේක කියනකොට සපි කතා කරන්න බලාපොත්තු වෙන්නදකොටජය පකාජය ප්‍රකාශන කියන කොටස අපකොටසකං කියවගෙන ගියොත්තේයෙම පොඩ්ඩා ටුට්ටක් කියන්න දුරපුතාලා බැලුවෝත්තහෙම ඔබ හතශේණයේ දී වීජය ප්‍රකාශන පිළිබඳව ඉගෙනගත් කරුණු සිහිපාත් කර ගනිමු කෙන දක්වනු. එක්තරාවෙලඳ සලකට දිනකට එකම කිරි ප්‍රමාණයක් විකිනීම සඳහා මි සඳහා මිල්ලදී ලැබී කල දක්වොට තිෙදකොට එක්තරාවිිලඳ සලකට දිනකට එකම කිරි ප්‍රමාණයක් විකිනීම සඳහා බිලට ගන්නව කකිරදක්ොට තිනතකට මේ ැඩින් නොන මෙැනින් ඒක වැදගත්වෙන නැත්තම් වෙන අර්ථ්‍යකයන්නේ එක්තරාබලන් සැලකට එතකොට දිනකට එකම කිරි ප්‍රමාණයක් ගන්නවා මොකටද ගන්නේ විකුණන්න එතකොට එම මිලදීගන්නා කිරි ප්‍රමාණය අගේ නොදන්නේ නම් එම කිරිප්‍රමාණය නියත සංඛ්‍යාවක් වුවත් එය සංඛ්‍යාවක් මගින්දැයක් විය නොහැ කියෙ දක්ට තිෙනකොට අවස්ථාවමේ කියලා තියෙන්න්නේ එක්තරබෙනද සරක්ඒගොල්ලො මේ විකුණන්න කිරිගන්නව කියලා ඒ ප්‍රමාණය හැමදාම එකම අග්‍යයක් කියලා කියනවා නමුත් ඒ කොච්චර අගයද්ද කියලා දන්න නැත්තං අපිට ඒ සංඛ්‍යාවකින් ලියන්න බැකිලා අප ඉතුවත් එමකිල්ලිට දහයද කකිල්ලේට විස් අද කකිල්ලිට තියද කියලෙම සංඛ්‍යාවකින් දන්න නැත්තං ඒ ඒ සංඛ්‍යාවකින් ඒ දක්වන්න බැහැ කියන එක තියෙන් ඊලාංකොට බැලුවොත් එහෙමිතකට මෙලෙස යම් ප්‍රමාණයක සංඛ්‍යාත්මක අගේ නොදන්නා විට එම අගේ නියත අඥ්ඥාතයක් ලෙස හඳුවනු. මේක දූර පුතාල ලියාගන්න මේ කෝටස නියත අක්ඥාතයක් කියන එක මාතුකාව මුලිම ලියාගන්න එක හොඳ වේ වීජය ප්‍රකාශන පස්සනිපාඩම පස්සනිපාඩම වීජය ප්‍රකාශන කියලලියාගන්න වීජය ප්‍රකාශන කියලා අස්සනි පාඩම වීජය ප්‍රකාශන කියල ලියලා අපි ඊලංකොට සිරගියොත් එහමැතකොට මුලින්ම නියතාඥාතකය කියන නියතක්ඥාතය කෙනෙක ලියාගන්න එතකොට යම් ප්‍රමාණයක් සංඛ්‍යාත්මක අග නොදන්නා විට, එම අග කියල දක්වන්න එතොට නියතක්ඥාථකය කියල කියන්න එතකොට යම් ප්‍රමාණයක එතකොට සංඛාත්මක අගේ නොදන්න කොට එමගිය මිලෙස හැඳින්වේ කිය දක්වත්කමන්න මෙිලෙස හඳුන්වයි කියලා යම් ප්‍රමාණයකෙත කොට සංඛාත්මක අගේ නොදන්න කොට එම අගේ මෙල සහඳුන්වයි කියලා ලියන්න පුළුවන් එතකොට එක ලියාගිනිවරනම් අපි ඊලංකොට බලන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ අවස්ථාවවි්දී නියත කොටසක් ගැන කතා කරේ අපි ඊළඟට වෙනස්සන කොට සක්ගැන ඊ ළඟට එකොුට බලන්න බලාපොතු වෙනවා. නිමල්ගේ විළඳ සලෙහි දෛනක ආදායම එක්කෙත් දවසේ විලදාම අනුව විවිධ අ්‍යාන්ගන්නටකොට වෙළඳ සැක්කිව වහම එතකොට ඒවා වැස් වහින දවසට මිනිස්සවෙන ප්‍රමාණ අඩු වෙන්න පුළුවන් පායන දවස්සලට ඒ දේශකුණේ අනුව වෙනස් වෙන්න්න පුළුවන් ඉලාඟට විවිධ හේතුන් නිසා ඒ සත්‍ය අන්ති දවස්වනකොට සතිය දවස්ව වෙනකොට ඒවයි අනුව එතකොට එවලන්සල්ට එන පුද්ජලයන් ප්‍රමාණය වෙනස් වෙන්න්න පුළුවන්. ඒක තමයි මෙතන දක්වල තියෙන්නෙතකොට ඒ එතකොට එන පුද්ජලයන් ප්‍රමාණය වෙනස් වෙනකොට ආදායම එකට අනුව වෙනස් වෙනවා එතකොට ඒක නිසා තුොරෙක් එක් දවස්ස වෙලඳ දාමනුව විධාග්‍යන්ගන්න යාදායම කියන එක. නිමල්ග වලස සැලි දෛනික ආදායම, නිශ්චිත අගයක් නොද නොගන්නා බැවින් එම අග වි්චල්ලයක් එතකොට ඒ කියන්නේ ඒ නිමල්ග වෙලඳ සැල්ට හැමදාමම එකම මුලාභයක් එයාට ලැබ එතකොට එක මාදායමක්කයා පුද්ගලට ැබි නෑ එක ඒ දවසීන් දවස වෙනස් වෙනවා. අතිද ලැබෙන ආදායමනයේ හෙට ලැබෙන්නේ හෙට ල ඊළඟ දවස ලැබඳෙහෙම ඒ ආදායම කියන එක දවසින් දවස වෙනස් වෙනවා නියත අඥඥාතයක් හෝ විශ්චල්ලයක් හෝ නිරූපණය කිරීමට සාමානයේ ඉංග්‍රීසි හෝඩියයේ කුඩා ඉංග්‍රීසි අකුරු භාවිතතා කරයිකළ දකවතෙත කොට මේකොට ස අපි ැලුවොත් එහෙමතකොට නිමල්ග වෙලඳ සැලේදායින එක ආදායමෙතකොට නිශ්චිත අගයක්ගන්නෑමාග විචල්්‍යයක් වල වි්චාල්ල්‍යයක් කියල කියන්නේ වෙනස් වෙන කියන එක එකගැන එක එකමාගයක් නේ වෙහැමදාම ගන්නේ එදාවසානුව වෙනස් වෙන කියනෙ එක තමයි විචාල්්‍යය කියල කියන්නේ එක දුරපුතාල දන්නත්තාන් ලියාගන්න විචල්ල්‍යයාගේ කියලා. විචල්ලයාගේ සමානනා හරි ඉරිකැඇල්ල කරි තිද් දෙකක් කරිකන්න වොකක් කරිතාලා එතකොට වෙනස් වෙන කි කිය නෙතකොට නිශ්චිත අගයක් නොගන්නා වෙනස් වන අගයක් කියලා නිශ්චිත අගයක් නොගන්නා. නැත්තම් වෙනස් වන කියලා එක තමයි විචාල්ලෙ කියන්න. එතකොට මේ විශ්චල්ලය කියලා කියන්න එතකොට නිශ්චිත අගයක් ගන්න නෑ එතකොට වෙනස් වන කියෙකොට තමයි විචල්ලෙ කියලා කියන්නේ. එතකොට මේක නිශ්චිතාගයක් ගන්න ඇතුව වෙනස් වන කියන එක තමයි විචන්ලෙ කියලා දක්වන්නේ ඊීලාං කොටස බැලුව ොත්දේීම නියත අඥාතයක් හෝ වි්චල්ලයක් හෝ නිරූපණය කිරීමට සාමානයෙන් ඉංග්‍රීසි හෝඩේ කුඩා ඉංග්‍රීසි අක්ෂර භාවිතා කරනු ලැබී කළලක්වතියෙනකොට නියත අඥාතයක් හෝ වි්චල්ලයක් හෝ නිරූපණය කරන්න ඉංග්‍රීසි හෝඩිය කුඩා ඉංග්‍රීසි අක්ෂර භාවිතා කරනව කියන එක නිමල්ගේ විළඳ සලේ දායිනික ආදායම එක් මගින් දැක්විය හැකි සම විළඳ සලෙන් දිනකට ලබනලා ද ආදායමෙන් රුපියල් පාන්සීයක් ඔහුගේ මවට දෙනු ලැබේ. ඒ අනුව නිමල් අම්මාට රුපියල් පන්සීයාත්තුන් පසුව නිමල්ළඟ ඉතිරුවන මුදල එක්රින පන්සීය කියලා දක්වන්න පුළුවන්. එක්්‍රීන පාන්සිීය කියන එක වීජය ප්‍රකාශනයක් වෙනවා කිය දක්වනු එක්සුයි පාන්සීයි කියනෙ එක වීජය ප්‍රකාශනය පද කියලා දක්වනවා එතකොට මේ කොට කොහොමද ලියාගන්න කියෙ එක එතුකොට වීජය ප්‍රකාශනයක් කියල කියන්න එතකොට මේ ආකාරයේ ප්‍රකාශනකට කියනෙ එක තමයි දක්වල තියෙන්නේ අපි ජුල්ට් බලලා එවීජය ප්‍රකාශනය කියෙ එක කොහොමද ලියන්නේ කියනෙක පොඩ්ඩ් බල බලාපොරොත්තු වෙනවා එතකොට අපි නියතාඥාතියක් කියන එක කතා කර සං්‍යාත්මකගේ නොදන්න විට එමාගේ එකොට යම් ප්‍රමාණයයක් එතකොට නිශ්චිත ප්‍රමාණයක් එතකොටඒ සංඛ්‍යාත්මකගේ දන්නඇතකොට අපි එක නියතාඥාතයක් කියල කිව්වා ඉළඟට විශ්චල්ලය කියනක අපිතකොට නිශ්තාගයක් නොගන්න හෙමනැත්තම් විෙනස් වන කියෙ එක විශ්චල්ලය කියල කිව්වා ලා මේක ලියාගන්න දුල පුතාලේකව වැදගත්වේ නියත අකඥාතයක්කෝ විිච්චාල්ලයක් හෝ නිරූපණය කිරීමට සාමානයෙන් ඉංග්‍රීසි හෝඩියේගඩා අකරු ඉංග්‍රීසිය අක්ෂර භාවිත කරයි. angi வயான dula putala. ලියාගිෙනවරල කියන්න හරිෝකයේ හැමෝම් ලියාගෙන ඇති කියලා හිතනවා ඊලංකොට ස අපි බැලුවොත් එහෙම එතකොට නිමල්ගේ වෙළෙන්ද සලෙහි ඩයිනිෙක් ආදායම රුපියල් එක් මගින් දක්වන්න පුළුවන් කියෙන අපි කතා කර මේ කොහොමද ලියාගන්න කියලා මොකද අපි මේ වීජය ප්‍රකාශනයක් කියන්නේ මොකක්ද කියනෙ එක ලියාගන්න වෙනවා එක පාර්ක වීජය ප්‍රකාශනයක්කි වහම විදුලපුතාලට මොහද මේ කියලා හිතෙන්න්න පුළුවන් මේක කවදාක් කොත් මංහිතාන් නැවීජිය ප්‍රකාශනයක් යන කුමත්ත කියලා විභාගකට අහයි කියලා. ඒ වගේ පශ්න අහන් නෑසාමාන්‍යයෙන් නමුත්ඒක දූලපුතාලා ඒ මත්තක තියාගන්න එක වැදගත්වෙනවා. එතකොට නිසා තමයි මේ කියන්නේ නමුත්ඒ එක දුළපුතාලා වීජය ප්‍රකාශනයක් යනු මෙහම මෙහෙම කියලා යාර්ථකතනයක් එහෙම මතක තියාගන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. ඒ මොකදද කියන එක මොකදද මේ කරන්න කියනෙ දැන ගත්ත හම දුළපුතාරටෙක් භාවිතා කරන්න පහස්ස වන්නවා ඒ ඒහෙම කියන්නත කොට කො මේ කොට සසාපි පහමදලයා ගන්න කියෙනෙක ැල බලන්න ලාපරත්තුව නවා ම පහු පාරක් මේක කියව්වොත්තේම නිමල්ගේතුකොඩ වෙලන් සැලින් ආදාමදානක ක කියල්ගෙන දවසට දවසට ආදායමක් කියලලා හම්බෙනනවා යා ආදායමෙන් පෘපියාල් පාන්සිී අදදනො පවට එතකො යාලාළංග යාගළඟ බලේමති වුණා එක් කියනාගයා එකෙන් පාන්සීයක් අඩු කොරපු අගේ තමයි දැන් එයාළංග ඉතුරු වෙලතියේ එකොට එ පාන්සීයක් මාවට දුන්නාම මෙතකොට යාළංග ඉතුරුවවෙන්නේ එක්ස්ොලග ඇයටට තිවුණු ආදායම කියනෙ එක තමයි එක් කියලදක්ොල තියෙන්න්නේ එකෙන් පන්සීයක් අඩුකරපු ගාන තමයි එතකොට යාළඟ ඉතුරුවෙන් එතකොට මෙයාකාරයේ එමම පන්සී යන මේ ප්‍රකාශන වීජය ප්‍රකාශන වී කියලදක් කොල තිරුම්. එතකොට පුතාට වීජය ප්‍රකාශන කියලා ලියලා වීජය ප්‍රකාශ කියල ියලා මේ කොටසලියලා වීජය ප්‍රකාශන කියල ලියා ගන්න දූලපුතාලා වීජය ප්‍රකාශන කියල ලියලා ලියාගන්න පුළුවන් ඊතලයක් කරිමකා කරිදාලා තිද් දෙකකුණක්කමන්න x - පය ආද ප්‍රකාශන කියලා. ඇතියන්න ප්‍රකාශන කියලා මෙතන යන කියල දාරන්නා එක එතකොට වීජය ප්‍රකාශනයක් යන මේ වගේ එතකොට නොදන්නආගයකුයි එතකොට මේ දන්න සංඛ්‍යාවකුයි මෙහෙම දක්වනම් ප්‍රකාශන එතකොට මේවා යන්න ප්‍රකාශන ක අවස්ථාවද x - ප කිය තමයි වීජය ප්‍රකාශනයක් වන්නේ. එතකොට වීජය ප්‍රකාශනයේ පද කියලලියලා එතකොට වීජය ප්‍රකාශනය පද එතකොට මේකෙදිනම් මේ අවස්ථවිදිී පරහන්න ඇතුළ දාන්න මෙම අවස්ථාවේදී xකමා x ප. එතකොට මේ අවස්ථාවදි වීජය ප්‍රකාශනය පද වෙන්නේ එක්සා පන්සීය එතකොට මේ මෙවා අවස්ථවිද එතකොට වීජය ප්‍රකාශනය පද වෙන්නේ එක්සාහ පන්සීය කියන එක. ොට මේම අස්ථාව දුළ පුතාලතකොට විීජ ප්‍රශණය පාද කියලා වීජය ප්‍රකාශනය පාද කියන්නේ මොනවාද කියන එක ඉගෙන ගත්තා වීජය ප්‍රකාශනයක් කියන්නේ මොහදද කියන එක දුලපුතාලයම් අදහසක්තියාගන්න එතකොට අප ලාංකොටසටයන්න බලාපොරොත්තු වෙනවා මේකොට දුළ පුතල්ලියයාගෙනී වෙවැරැතී කියල හිත්නවා ය දුළපතලල්න කියන්න අපී ලං කොටසයන්න බලාපොරොත්තු වෙනවා ඊලාං කොටස බැලුවොත්තේම රම්බන් ගෙඩ තුන් සය පණහා ගෙඩියා කරුපියල් එ බැගීන් විකුණන්නේ නම් එතක ටරම්බුටන් ෙි තුන්සිය පණහක් එතක කොට ගෙඩියා කෘුපියල් x කියන අගේ බැගීන් එතකොට විකුණනවා ලැබෙන මුදල් ප්‍රමාණය එකොට ලැබෙන මුදල් ප්‍රමාණයතකොට රුපියල් තුන් සය පණහායි x වෙනෝ තුන් සය පණහායි බීජය පදේ එතකොට තුන් සය පණහා ගුණා සංගුණකයක් වේ කියලා දක්කල තියෙනතකොට මේකොට සපි ැලුවොත්තේ මෙතකොට ්‍රමුට් අන්ගෙඩි තුන් සය පනහත් තියෙනවා ශ්‍රාමු් අන්ගෙඩි තුන් සය පණහත් තියෙනවා එකක් විකුණනා එතකොට කියද රුපියල් එක් කියන අගේ මැගින් එතකොට ල්ලබ මුල මුදල් ප්‍රමාණය අපලියාන්නත කොට තුන්සිය පණහා වැඩිකිරීම එක් කියලා දුලකපුදාල ප්‍රායෝගිකව හිතන්න එක ගෙඩියා රුපියල කියල හිතවොත්තේෙම රමුට අන්ගෙ තුන් සය පනහත්තියනෝවාට රුපියල වැඩිකිරීම තුන්සිය පනහා එක ගෙඩියා රුපියල් දෙක් කියල හිතුවොත්තහෙම එතකොට ඒ ඒ මුද්දල කියන එක එතකොට ඒ තුන් සය පණහා වැඩි කරන්න ඕන රුපියාල් දෙකෙන්. ඒවාගේ මේක ගෙඩියා රපයාල් තුන කියල හිතුරත් බලන්න එකොට සිය පණහා වැඩි කරන්න ඕන තුනේ ඒ ආකාරයට එතකොට දල පුතාරට මේ මේකද මේ කොටස බලාගන්න පුළුවන් එතකොට ඒ එක ගෙඩියක් එක ගෙඩියක මිල කියන එක එතකොට එක ගෙඩිය එක මිල කියන එක මේ අවස්ථාවවිද එතකොට එක් කියල දන්න හැකියන් සිහිද එක් කියල දක්වල තියෙන්නේ එතකොට එතකොට එ කියන එක එතකොට එක් කියලා දක්වල තියනෙ එතකොට දන්න ඇති නිසා එතකොට ඒ එක දන්න ඇති නිසා Xක් කියල දක්වල තියෙන්නේ අපි X කියල දක්වල තියෙනොට මංකලින්කයෝ වගේ දන්න ඇති නිසා දක්වල තියෙන්නේ එතකොට ඒ මුදල අපි රුපියලක් වෙන්න පුළුවන් දෙකක් වෙන්න පුළුව රුපියාතුමක් වෙන්න පුුවන් එතකොට ඒ සංඛ්‍යාවෙන් එතකොට එක ගාන වැඩිකරනවා එක ගානම අවස්ථාවදි X කියන එක එතකොට X කියන එක කියන එක එතකොට දක්වල තියෙන්නේ ඒක නිසා එතකොට අපි එක්වලින් වැඩි කරහමක් කියනකින් වැඩි කරහම අපිට එතකොට ලැබෙන් එතකොට ඒ මුළු මුදල. එතකොට එකක් ගාන එක් කියලෙන්නේ එතකොට රහමටන් ගෙඩි තුන් සය පණහත් තියෙනවා එක නිසා අපි තුන් සය පණහා එතකොට එක්ලින්ම් වැඩි කරහම අපිට ලැබෙන්නේ මුල්ලු මුදල කියන එක අපි ඊලාකොට සැබැලුවොත් එහෙම එතකොට පීොට කතා කරන්න බලාපොරොත්තු වෙනද කොට සන්සය පණහයි එ වීජිය පතේ තුන්සීය පණහා එුණ සංගුණකය වී කියල දක්වල තියනවා එතකොට මේ සංගුණකය ව කියල දක්වල තියෙනවා මේ තුන් සය පණහා එක්සල සංගුණකය කියලා මේක දූල පුතාල මේක අත් ලියාගන්න तुनसी अपन हाई एक्स किया සංගුණ කියවේ එතකොට රුපියල් තුන් සය පණහා X කියන එතකොට මේක වැලුවොත් දේම මෙම වීජය පාදීතකොට තුන් සය පණහා X වල සංගුණකයවේ රුපියල් තුන් සය පණහා X කියනෙක් වැැලුවොත් එතකොට මෙම වීජය පදීතකොට තුන් සය පණහාක් වල සංගුණකය වෙන ග කිය ത് ෙන. තා ලයාගෙනනිවරனா කියන්න. අප லாம்ංකොර සට යන්න බලාපතක් න ලயாගෙනනිவரனா රපියල් තුන් සය ප කියනකේ මේවිීජ ප්‍රකාශනය අදීතකොට තුන්ය ප සංගूනතියක්ත්වේ කියනක අපි අන්තිමටලියයාගත්तेේ. ලබතාර ලියාගෙනනිවරනාම කියන්න ඒකටස අපි ඊලං කොටසටද තාම ලියන ලියලිවරද අගේ හරි අපිලන්කොට සටයන්නම් බලාපොෘත්තියන. අනි දුලපුතාරල් ලයාාගෙන ඉවර ඇතඉ එක හිතනවා මේ පුුණරීක්ෂණ අ්‍යාසය මේක කරන්න එතකොට මේකොට අස්ටික කල්ලා එක වට සැපකට දාන්න පුළුවන්නම් එතකොට බම්බල්ල දෙන්න පුළුවන් මටදාපු කොටස්සාම්බල්ල දුන්න ඇතිකොටස් තියෙනවා ඒ දුරපුතාල එක හැම දාමේ පැවර ටිකල් ලදාන්න මට පුළුවවා වෙලාට මං ක්මට එක බල්ල දෙන්න එතකොට මේ කොටස දුරපුතාල එක ගෙද දිහාදාන්නේ කොටස මේ අවස්ථාවද මේ පුුණරීක්ෂණ අභ්‍යාසය කියන කොටස ටික හදන්න හදල වට සැප් එකට දාන්න අපි ඊලංකොටස කතා කරන්න බලාපොරොත්තු වෙනවා අඥාත තුනක් අඩංගු වීජය ප්‍රකාශන ගොඩ නැගීම. එතකොට අඥාත තුනක් අඩංගු වීජය ප්‍රකාශන ගොඩ නැගීම කිය කොටස අපි කතා කරන්න බලාපුොරොත්තුවෙන් එකට කොට සේකොට අපි තුළ පුතා ම මෙකල කොට අපි ැලුවත්හෙමතකොට අඥාත එකක් හෝ දෙකක් හෝ ඇති වීජය ප්‍රකාශන ගොඩ නගන ආකාරයප හත සිිටි. ශේණයේ දී ඉගෙන ගෙන ඇත්ත කියල දක්වල තිනෙතකොට තශේීයේ දිතකොට මේ කොට සිගෙන ගෙන දී ෙලක් කියන්නේ එතකොට එකක්හරිදිකාක් තියෙන අවස්ථාව දැන් අපි අකඥාත තුනක් සහිත වීජය ප්‍රකාශන ගොඩනගන ආකාරය විම සැලබලමු කියළදක්වුණු. රෘපියල් එ බැගන්ූ රුපියල් එ බැගන් වුනු පොද්ධහයක රෘපියල් වයි බැගින් පෑන් තුනකමිල රුපියල් ඉසට් බැගින් පැන්සල් කහක මලද. වීජිය ප්‍රකාශනයකින් දක්කොම් කියලා දක්ුණො. එතකොට රුපියල් එක්ස් බැගින් උු පොත්්ධහයකුයි රුපියල් වයි බැගින් ඕුන් පෑන් පතුනකයි රුපියල් ඉස්සට් බැගින් උු පැන්සල් පහකයි මිල, ජය ප්‍රකාශණයකින් දක්වමකිවෝත්තයෙම එතකොට පොද්ධහයමල කියනෙ එතක කොට එක පොත්තක මිල කියන්නක යෙද එක් කියල දක්වල තියනෙනවා. එක පොත්තකමිෙක්ස් නම් පොද්දාහයකමිෙතතුකොට දහය වැඩිකිරීමක් ුපියල් දහය එක් කියලා එතකොට පෑන් තුනාක් එතකොට එතකොට රුපියල් වයි කියන පෑන් එතකොට තුනාක් එතකොට තුනයි වයි කියලා ල අපිට ලැබෙන එකවටනකම. රුපියල් ඉසට් බැගින් වූ පැන්සල් පහක් කියනවා. රුපියල් ඉසට් වැගින් ු පැසල් පහ එතකොට මිල එතකොට එක පැන්සලක් ඉසෙට්වෙන්නේ පැන්සල් පහ එතකොට පහයි ඉසට් වෙනවා පොද්දහයි එතකොට පොද්දහය එතකොට. පැන්තුන සහ පැන්සල් පහේ මුළු මුදල එෙතකොට ටිකේ එකතුව වෙන්නේ මේ කොට ස එකතු කරහම තමයි එතකොට එක එකතුව වෙන්නේ එතකොට දහයැයි එ එකතු කිරීම තුනයිවායි එකතු කිරීම පහයිස ඒක දල පුතාර ලියාගත්නෙකො හොඳවේ සමහරනාන්් එතකොට මේ අවස්ථාවිධතකොට ට්‍රෘපියල් එක්. බැගින් වනු එතකොට පොද්දහයක් රුපියල්න පොදදහයක ඉළඟට රුපියල් වයිවන පෑන්තුනක රුපියල් ඉසෙඩ්වන පැන්සල් පහක මිල. එතකොට රුපියල් එක් වන එතකොට ප රුපියල් එක්වන එතකොට වන පොද්ධහයක මිල රුපියල් වයි වන පෑතුනක මිල, රුපියල් ඉසඩ් වන පෑසල් පහක මිල. වීජය ප්‍රකාශනයකින් දක්වොම කියලා තියෙනවා. එතකොට වීජය ප්‍රකාශනයකින් දක්වනව කියලා තියෙන ඇතු කොට මේකොටස රුපියල් ඉසඩ්වන පෑසල් පහක මිල, වීජය ප්‍රකාශනයකින් කියර ලිවොත් එහ එතකොට එතකොට පොද්ධහය මිල එතක කොට පොද්ධහය මිල කියන එක පලවිනි එක පැන්තුනේ මිල පැන්සල් පහි මිල එතකොට පොද්ධහයෙක් ිල හොයාන්න එක පොතාක් රුපියල් එක් වෙනවා පොද්ධහය නං එතකොට රුපියල් දහයයි එ එට එක පො එක පෑනක් රුපියල් වයි වෙනවා එනම් පැන්තුනේල රුපියල් තුනයිවයි පැන්සල් පහක් එතකොට පැන්සලා ඉසට් වෙනවා පැසල් පහ එතකොට පහයි ඉසෙඩ් වෙනවා. එතකොට මේක එතකොට පොද්දහයේ පොද්දහයේ එතකොට පැන්තුුණේ සහ පැන්සල් පහේ මුළුමුදල එතකොට පොද්දහයේ පැන්තුනේ සහ පැසල් පහේ මුළු මුදල එතකොට රුපියල් දහයයි එක් එකතු කිරීම තුනයි වයි එකතු කිරීම පහයි ඉසෙට් වෙනු. පොද්දහයේ පෑන්තුනේ සසාහ පැන්සල් පහේ මුළු මුදලෙතකොට දහයයි එක් මෙතන මේ කොටස එකතු කිීම, මේ කොට ස එකතු කිරීම මේ කොට සකතු කිරීම, මේ කොට සිතකොට දායයි එක් එකතු කිරීම තුනයිවයි එකතු කිරීම පහයි ඉසේ. මේ කොටස දුලපුතාල ලියා ගන්න එතකොට අපි ඊළං කොට සට යන බලාපොරොත්තු වෙනෝ එක ලියාගෙනනිවරුනහම cadreताயாகி வ කිය අප laං कोොடස්steන්න. ට සෙල්යාගනි රුණ හම දලපුපතර කියන්න අපිීලංකොට සදයන්න හරියෝකය අපිීලාංකොට සෑම එයෙන හමෝ දුලපුතා අලයා ගෙනිවරන අපීලංකොටසටයන ලාපොරොත් වෙනවා ආහරියෝකයේදිලියාගනහිමිහිට අපී ලංකොට ටයන් එෙනම් අපි ලංකොටස බැලුවොත් එහෙම කක් මිෂ්්‍රණයක් සෑදීමට එතකොට කේක් මිශ්්‍රණයක් හදන්න එකයි කිලෝග්‍රෑම් කිලෝග්‍රෑම් එකක් එතකොට රුපියල් එ බැගින් උන්නු සීනිග්‍රෑම් පාන්සීයක් අවශ්‍යයි කිය දාලා තියෙන එතකොට ම්ක් එතකොට රුපියල් එක්ස් වෙන්නේ ඒෙන් පාන්සී අයි අවශ්‍යවන්න කියක දක්වල තියෙනවා එතකොට මේඒක් සාාන එතකොට කිලෝග්‍රෑම් එකක් වෙන්න එක්සුනාට ඒ පාන්සයයි ග්‍රෑම් ගන්න කියලාගැන භාගයක් ගන්නේ එතකොට එක කෘුපියල් වයි බැගන් වුණු තිරිගු පිටි එතකොට එකයි කිලෝග්‍රෑම්මයක් එතකොට කිලෝග්‍රෑම් එක ගෘුපියල් වයි වන්න තිරිගු පිට කිිලෝග්‍රෑම් එකම ගන්නවා එක කිලෝ ග්‍රෑම් එක කෘපියන් ඉසට් බැගින් වනු මාගරරින් ග්‍රෑම් පන්සීයක් මලට ගන්නව කියලදක් කොලතියෙන මාගරින් ග්‍රෑම් පන්සී යයි එ ඒ සඳහා අවශ්‍ය වන මුළු මුදල වීජය ප්‍රකාශනයක් ඇසුරෙන් දක්වන්න කියලදක් කොළති එතකොට මාගරින් ග්‍රෑම් පන්සීයක් එතකොට මිට ගන්නතකට අශ්‍යන මුළ මුදලෙතකොට කේක හ මේක කියන දක්වල තියෙන්නේ එතකොට කේකක හදන්න යන මේ අ්‍ය වන අමුද්‍රව්‍ය කේ එක හදාන්න අවශ්‍ය වන අමුද්‍රා්‍ය ගන්න කෘපියල් කියීයක් වැෑ වෙනෝද කියන එක පෙන්න්න කියලා තමයි මෙතන මේ කිය. ට මේ අවස්ථාවවිදි එතකොට අමුද්‍රාව්‍යතකොට අපි කිලෝ එක කිලෝ එක කිලෝ එක කියන ගැන කිලෝ එකේ ගාන දුන්නාට අපි කිලෝ එකම ගන්නේ, අපිට අවශ්‍ය ප්‍රමාණය ගන්නේ අවශ්‍ය ප්‍රමාණය අරගෙන ඒකට අදාළ මුදල ගෙවන්නේ. එක නිසා දූලපුතාලයතකොට මේ අවස්ථාවවිදි හැම එකක්කම කිලෝ එක කිලෝ එක හෙම දක් පල තියෙනවා ඒ කිල්ලොෝයක කියල ගහලති වුණට දලපුතාල එතකොට අවශ්‍ය ප්‍රමාණය ගන්නේ එක නිසා එතකොට න එතකොට මුල්ලු අශ්‍ය වන ඒ මුදල කියල කියන්න එතකොට ඒ භාවිතා කරන්න කොට සිගාන එතකොට මේකෙද එතක කොට කිලෝග්‍රෑම් එකක් එතකොට රුපියල් එක්ුනු තකොට සීනි ගත්තොත් එහෙම භාවිත කරන්නේ පන්සී අයිග්‍රෑම් එතකොට කිලෝග්‍රෑම් එකක් රුපියල් එක්සුනාට එතකොට ඒකෙ පන්සී අයිග්‍රෑම් එතකොට භාවිතා කරන්නේ ඒ නම් මේ සීන්ග්‍රෑම් පන්සිීය මිලකීයද කිලෝග්‍රෑම් එකක් එක් නම් වෙන්නේ පන්සියක් ගැන එක භාගයක් වෙන්න ඕන අනිවාරෙන්ම ඒ මුදලෙන් එක් කියන මුදලෙනොත් භාගයක්. එකයන්නේ රුියල් එක කිිලෝග්‍රෑම් රුපියල් එක් බැගින් උු සලිගෑම් පන්සිීයක මිලෙතු කොට රුපියල් එක් බෙදීම දෙක වෙනවා. ඊලංකොට බැලවුවොත් එහෙමැතකොට එක් එකයි කිලෝග්‍රෑමයක් රුපියල් වයි බැගින් එතකොට ිලෝග්‍රෑම් එකක් රුපියල් වයි බැගින් තිරිගො පිට කිලෝග්‍රෑම් එක මි එතකොට කිලෝග්‍රෑම්ම එක රුපියල් වයි බැගින් වනු තිරිි පිට කිලෝග්‍රෑම් එකක මලකීයද කියනෙක් එතකොට රෘපියල් එතකොට වයි වෙන. මොකද මේ අවස්ථාවද සිරිගි පිටි කිලෝග්‍රෑම් එකම භාවිතා කන්නවා. එතකොට එක කිලෝග්‍රෑම් මිල වෙන්න වයි කියන එක. එතකොට ඒ කිලෝග්‍රයෑම් එකම භාවිතා කන්නවා එක නිසා සිරිගු පිට ිලෝග්‍රෑම් එකේ මීල රුපියාල් වයි වෙනවා. න් කොට බැලුවෝත්තහෙම එකයි කිලෝග්‍රෑමයක් රුපියාල් ඉසට් බැගින් වුණු එතකොට කිලෝග්‍රෑමි එක රුපියල් ඉසට් වෙන මාගරින් ග්‍රෑම් පන්සීයක් භාවිතා කන්නව කියලදක් කළ තියෙනවා එතකොට මාගරින් කිලෝ එකක් කියන එක මාගරන් කිලෝ එකක් කියල කියන්න රුපියාල් ඉසට් වෙන්නේ මාගරින් කිලෝග්‍රෑම් එකක් කියන්න රුපියල් ඉසට් නම් මාගරින් ග්‍රෑම් පාන්සියක් කියල කියන්නේ ඉසට් බෙදීම දෙකවෙන. කොට මාගරිින් ග්‍රෑම් පන්සිියයක් කලා කියියන්න එතකොට රුපියල් ඉසෙත් බෙදීම දෙක එතකොට එක නිසා අවශ්‍ය වන මුළු මුදල කියන එක එතකොට මේක් ටිකේ එකතුව වෙන එතකොටක් බෙදීම දෙක කියන එක මේක හැම නිත්තරම රුපියල් කියල ලිය අන අවශ්‍යනය ඔන්නම්හෙ පරහණතුළි දාගත්තක්කමන්න ඇතකොට රුපියල් එතකොට එක් බෙදීම දෙක එකතු කිරීම වයි එකතු කිරීම ඉසැට් බෙදීම දෙක කොටස දුලපුතාල ඒක මංහිතන එක පස්සේ කටු කොලේක එහෙම හදල බලන්නේ කොටස අපහු පාරක් මේක ලියාගන්න මංහිතන්න හැමදීම ලියාගන්න අවශ්‍යය කියලා එක නිසා දුලපුතාල මේක කටු කොලක හරි අවනවශ්‍ය කොලේක එක හදල බලන්න අපි ඊලං කොටසට යන්න බලාපොරොත්තු වෙන අපි මේ නිදසුන් නිදසුන එක දෙකකරන කියනෙක් කල්ලා. එතකොට දලපුතාලට පහේ එක අභ්‍යාසිය මේකොටස හදන්න පුළුවන් එතකොට මේොට වෙනකං අපි මෙතනි නතර කරන්න බලාපොත්තුවෙන් එතකොට දලපුතාල මේක අභ්‍යාසිටික කල්ලේවන්න. එතකොට පහේ එත මේොට ස එතකොට පහේක අභ්‍යාසිටි කරනෙවන්න අපි දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිදසුන එකයි දෙකයි දෙක අතා කරලා. අප මේකොට අදර පාඩම ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා එතකොඩ නිසුන එක කියන එක බැලුවොත් එහෙම බස්ඩිපෝවක් බස්රත එස් සංඛ්‍යාවක් අංක ගමම්මාර්ගය සඳහා. ද එතකොට ඒ අංකේක කියන ගමම් මාර්ගයට, බස්රථ එක් සංඛ්‍යාවක් යොදල තියෙනවා බස්රත්ත වයි සංඛ්‍යාවක් අංක දෙක ගමම් මාර්ගය සඳහා. එතකොට අංක දෙක කියන ගමම් මාර්ගයට බස්රථ වයි ප්‍රමාණයක් යොදල තියෙනවා. බස්රටත ඉසට සං්‍යාවක් අධිවේගී මාර්ගවලද දාමනය සඳහාද එතකොට යොදල තියෙන්. එතකොට බස්රථ එතකොට එසාමඛ්‍යාවක් එතුකොට අංකෙක කියන ගමම් මාර්ගය සඳහා බස්සරත වයි සංඛ්‍යාවක් අංක දෙක ගමාර්ගය සඳහා එතකොට බස්රත්ත ඉසට සංකඛ්‍යාවක් අධිවේගී මාර්ගවල දාමනයට යොදල තියෙනවා බාසර දොළහ පාසල් සේවා සඳහාතකොට තවත් දොළහක් එතකොට පාසල් සේව සඳහත් එතකොට දිනකදී යොද වනව කියලා තියෙනවා දිනකදී එම ඩිපෝව මෙම මාර්ගවල ධමනය යොද වන බස්රථ සංඛ්‍යාව වීජය ප්‍රකාශනයකින් දක්වන්න කියලක. එතක මේ අවස්ථාව එතකොට මෙතන පලවෙ උදාති යන කොට ස දත්තේ තියෙන මෙතන එක් කියන සංඛ්‍යාවක් පලවෙනි මාර්ගයේ දෙවිනි මාර්ගේ එතකොට බාස්රාත වයි කියන සංඛ්‍යාවක් තු එතකට අධිවේගේ මාර්ගයේ බස්රත්ත එතකොට ඉසට් කියන සංඛ්‍යාවක් යොදල තියෙනවා ඊට අමතැරව බස්රත්ත දුලහක් පාසල්සේවාවේ යොදවනව එතකොට මේ අවස්ථාවදී යොදෝපු බස්රත මුලු ප්‍රමාණයතකොට ර්ගවල ධාවනය යොදව වන බස් රථ සං්‍යාව එසකොට මේ ටික බැලුවොත් එහෙම තවත් බස්රතු ද හ පාසල්ස වා සඳහ දිනකද යොද වන කියනවා දිනකදී මෙම ඩිපෝව මෙම මාර්ගවල දාමනය යොද වන මුළු බස් රථ සංඛ්‍යාව වීජය ප්‍රකාශනයකින් එතකොට දක්වන්න කියනවා එකන්නේ පලවෙනි එකොට අංක එක කියන ගම මාර්ගය අංක දෙක කියන ගම අම්මාර්ග එතකොට ඊට පස්සේ අධිවේගී මාර්ගයේ ඉළඟට පාසල් පාසල් සේවා කියනකොට සේතකොට මේ සේරම එකතුව තමයි එතකොට මේ අවස්ථාවදී මුළු බස්රතර සංක්‍යාවන්න එතකොට එක් එකතු කිරීම වයි එකතු කිරීම ඉසඩ් එකතු කිරීම දොරහ කිය එක තමයි මුළු බස්රත සංක්‍යාව. දදුරපුතාලතකොට මේ නිදසුන කියලිය ආගන්න මේ කොටස නිදසුන කියලා එතකොට බස්රථේ සංඛ්‍යාවක් අංක ගමම් මග කියලියන්න අංක ගමම් මග දීට පැහමාවත්දාලා බස්රථ වයි සංඛ්‍යාවක් අංක දෙක ගමම්මග බස්රථ ඉස් සංඛ්‍යාවක් අධිවේගී මාර්ගවල බස්රථ දොළහක් පාසල් සේවා සඳහා. මේටික ලියා ගන්න එතකොට එතකොට මේ ඒති පසි ලියාගන්න මාර්ගවල ධාවනය යොද වන මුළු බස්රත සංඛ්‍යාව වීජය ප්‍රකාශනයකින් දක්වන්න කියන මේ ගාන ලියාගෙන් එතකොට මේක හදන විදි එතකොට පවෙනි මාර්ගය ඔවුනක් දුරපුතරලියන් ුා මාර්ගංකක දාවනය වන බස් ප්‍රමාණය X කියලා මාර්ගංක දෙකේ උදාවනය වෙන බස් ප්‍රමාණය වයි කියලා එතකොට මාර්ගංක දෙකී දාවනය වන බස්රතු ප්‍රමාණය වයි කියලා එතකොට අධිවේගී මාර්ගය දන බස් ප්‍රමාණයේ සිට් කියලා ඉරන්ට පාසල්ලාමු ප්‍රවාණය කරන්න ොහක් කියලත කොට මේ බහු බස්රත් සංඛ්‍යාව එතකොට අපි මේ සේරම එකතුව ඒ කියන්නේ එක් එකතු කිරීම වයි එකතු කිරීම ස දෙකතු කිීම ගොලහක් කියල. ඒ අවස්ථාව අපිට ලබාගන්න පුළුවන්. ඒකනිසාදුර පුදතාල මෙතැන්ටමෙන කන් ලියාගත්තනම් එතකොට ඒොට සේතකොට මේ අවස්ථාවද කඩර ලියාගන්න පොහොඳවෙයි මාර්ග අංක එකේ බාස්රත්ථ ප්‍රමාණය එකේ දාවනය වන, බස්රත ප්‍රමාණය බස් කියල ලිවමං දුරපු තර බස්රත ප්‍රමාණය කෙල්ලියගැ තොත් එහෙම එක්වෙනවා මාර්ගංක දෙකේ දාවනය වන බස් ප්‍රමාණය බැලුවොත් එහෙම වයි ඉළඟට අධිවේගී මග ධාවනය වන බස්රත ප්‍රමාණය ඉසෙඩ්වෙනව එතකොට පාසල් සේවා එතකොට පාසල් සන්සවා වන බස් රථ ප්‍රමාණය දොළහක් වෙනවා එම නිසා මුළු බස් රථ ප්‍රමාණය කියෙ එක එතකොට බීමයි එකතු වෙන එතකොට මුළු බස් රථ ප්‍රමාණය සමාන වෙනවා මේ ආකාරයට එතකොට එක් එකතු කිරීම වයි එකතු කිරීම ඉසෙඩ් එකතු කිරීම දොළහක් කොට සලියයාගෙන වරනම් අප ලංකොටසට යන්න බලාපොරොත් වෙනවා ඔව කියන්න මුලිම තියන මාර්ගාංකකේ ධාවනය වන බස්ර සංක්‍යාවක් කියල ලියල තියෙන්නේ ඊළංට මාර්ගංක දෙකේ ධාවනය වඩ බස්රත ප්‍රමාණය වයි කියලා තියෙන්නේ අධිවේගී මාර්ගී ගමම් මගේ ධාවනය වන බස් ප්‍රමාණය එතුක කොට ඉසෙට කියලදක් කොලති. මංගේ තැන කියවන්න අපහසවෙයි දුලපුතාල පොඩ්ඩක් කියවන බැරිතැන් අහන්න එතකොට මාර්ගංක එකේ ධාවනය වෙන බස් ප්‍රමාණය එක් කිව්වේ මාර්ගංක දෙකේ දාවනය වන ප්‍රමාණයතකොට වයි කිව්වේ එකොට අධිවේගී ගමන් මගේ ධාවනය වන බස් සේව ඇතකොට එක ඉසට් කිව්වා ඊට අමතරවෙතකොට මේ අවස්ථාවද්දි පාසල් බස් විදියට බස් දොලහක් වැඩගන්නව ඇතකොට එක නිසා මේ බස් රථමුළු ප්‍රමාණය සමානවෙනවා මේ වයි එකතුවට නිසා එක සමානය එක් එකතු කිරීම වයි එකතු කිරීම ඉසෙඩ් එකතු කිරීම දොළහ කියලා දක්කොලති දූලපපුතා මේකත්කොට ඊලාං කොටස බලාලන්න එතක කොට නිදසුන දෙක කියන කොටස නිදසුන දෙක කියන කොටස ඊළඟට අපි බල් අතා කරන්න බලාපොොත්තු වෙනවා. ලියාගිනිවර දලපුතාලා අපි නිදසුන දෙක කියන කොට ස කතා කරලා අදර පන්ති අවසන් කරන්න බලාපොරොතු වෙනවා කිලෝග්‍රෑමයක් රුපියල් එක් බැගෙන් ඕහල් කිිලෝග්‍රෑම් දෙකත්ද කිලෝග්‍රෑමයක් රුපියල් වයි බැගින්සිීනි පන්සීය ගම් පන්සීයක්ද කිලෝග්‍රෑමයක් රුපියල් ඉස බැගින්ූ පිටිගෑම් දෙසීය පණ අත්ද න නවීන් මල්ලගිදීගෙන රුපියල් පාන්සීයක් විලෙන්දාට දුන්න. තු නවීන් කියන පුද්ගලයා ද්‍රව්‍ය අරගෙන රුපියල් පාන්සීයක් විළෙන්දට දුන්නලු. පසු නවීන්ට ලැබෙන ඉතිරි මුදල වීජය ප්‍රකාශනයකින් පෙන්නන්න කියනවා. එතකොට මේ විළෙන්දට දුන්න ප්‍රමාණය ඉලාට එයා ගත්තු බඩුවල මේ මුදල මෙයා වෙළෙන්දර දුන්නු මුදලයි ගත්තු මුදලයි දන්න වනා එත කොට අපට ඒ දෙකෙන් එතකොට එයා දුන්න මුදලයෙන් ගත් ඒ ගන්න වැල්වෙච්ච මුදල අඩු පරහම එතකොට ඒ ඉතිරිවන මුදලා අපිට වීජී ප්‍රකාශනයකින් ලබාගන්න පුළුවන් අපි එතකොට මේක විසඳර ආකාරය බැලුවොත් එහෙම මේ අවස්ථාවදි කිලෝග්‍රෑමයක් රුපියල් එක් බැගෙන් ෝ හාල් කිලෝ දෙකක් එට මේ අවස්ථාවදි එතකොට ඒ කිලෝග්‍රෑම් දෙකට එතකොට හා කිලෝග්‍රෑම් දෙකට හාකිලෝග්‍රෑම් දෙට වැවුණු මුදල බැලුවොත්තේම එතකොට රු x කියන ප්‍රමාණයක් එතකොට මේ වැෑ වෙනෝ කිලෝග්‍රෑමකට එෙනම් දෙහිකට කියද රුපියල් දෙක x ඒලංකොට බැලුවොත්තේම කිලෝග්‍රෑමයක් රුපියල් වැයි බැගින් සීනි ග්‍රෑම් පන්සීයක මිලෙතකොට කිලෝග්‍රෑමයක් වයි වෙන සීනිි පන්සීයක මිල ගණන් එතකොට බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවදි කිලෝග්‍රෑමයක් නම් වයි සීනි පන්සීයක් නම් එතකොට වයිබෙදීම දෙක කියලදක් වලති ඊළංකොට බැලුවොත් එහෙම එකයි කිලෝග්‍රෑම් පුුපියල් එස් බැගීම් පිටි දෙසය පණ හා ග්‍රෑම් මිලතකොට මේ අවස්ථාවද එතකොටඒ පිටිත් පාලනය කරලා තියෙන්ෙන එතකොට අවස්ථාවිදිතකොට කිිලෝග්‍රෑමයක් එතකොට රුපියල් ඉසට් බැගින් එතකොට මේ කොට සැබැලුවොත් එහම එතකොට මේ අවස්ථාවදිී කිලෝග්‍රෑමයක් අපි භාවිතා කරන්න ඇතකොට පිටිය එකින් පන්ස් දෙසිය පණහි කන එක යම් කොට සක්කි ගැන පාලත්නය එතකොට කොටසක් අපි භාවිතා කරන්න එතකොට කිලෝග්‍රෑමම භාවිතා කරන්න ඇතකොට මේකෙදී එතකොට ඒ පිටිවලින් කොට සක්කි ගැන දෙසිය පණහහි ග්‍රෑම් තමයි භාවිතා කරන්නේ එහෙනම්. සීනිි කිය එකත් එහෙමයි කිලෝග්‍රෑම් එකම භාවිතා කරන්න එතකොටඒ යම් කොට සක්කය කියන්නේ මේ අවස්ථවිදි ග්‍රෑම් පන්සීයක් මේවසාවිජ ග්‍රෑම් දෙසය පනහත් තමයි අපි භාවිතා කරන්න එතකොට පන්සිීයක් එතකොට කිලෝග්‍රෑම් එකක් නම් වයිනම් පන්සිීයක් එතකොට වයිබෙදීම දෙක කියන එක ඉඟට කිිලෝග්‍රෑමයක් කිස්සට බැගින් වෙනතකොට පිටි දෙසය පණහක් කියනකෙද එතකොට පිටි දෙසය පණහක් කියන න එතකොට ඒකදී ඒ සඳහාබෑ වෙන මුදල බැලුවොත් එම එතකොට කිලෝග්‍රෑමයක් කිසෙට බැගින් උ එකේ එතකොට ිලෝග්‍රෑමයක් ගත්තොත් තමයි එතකොට සෙට් බලන්නේ එතකොට දෙසිය පණහක් කියල කියන කිිලෝග්‍රෑමෙන් හත්තරෙන් එකක් එහෙනම් ඒ සඳහා වැෑ වෙන මුදලත් එතකොට හත්තරෙන් එකක් වෙනවා එතකොට අපිට මේ කිරිපිටි ඉළඟට හාල් සීන කියනේවා මිලට ගන්න ෑද ුණු මුදල වෙන්නේ මේ ටික එකතු වෙළින්දර කියී අත් දුන්නාද රුපියල් පන්සීයත් දුන්නා එහෙනම් ඒ දුන්න මුදලෙන් අපි ඒ බඩුගන්න එතකොට වෑවිච්ච මුදල අඩු කරහාහම පිට ලැබෙනවා ඉතිරි මුදල එදකොට මේක එතකොට ඒ බඩු සඳහා වැෑ උුණු මුදල තමයි මේක එතකොට මේ මේක වෙලෙන්ද දුන්න මුදල දෙක කියන එක එතකොට එතකොට මේ අවස්ථාවවිදිතකොට දෙක මස් එක කියනෙකෙන් එත කොට ඉතිරි මුදල ැබෙනවා කියන එක තමයි දක් වොලදන්න දෙ ඇඩුපියල් පාන්සීයෙන් අඩු කරාම මේ වැෑවෙච්ච මුදල එතකොට ඒ ඉතිරි වෙච්ච මුදල අපිට ලැබෙනු මේකත් අපිලියාගන්න බලාපොරොත්ව වෙන ඔුතුකොට නිසුන කියන එක දෙකගෙල්ලාගෙන එතකොට කිලෝග්‍රෑමයක් උපියල් එක් බැගින්ම් ව හල් කිලෝගෑම් දෙකාක් ග්‍රෑමයක් රුපියල් වයි බැගින්ූ සීණි පන්සිීය කිලෝග්‍රෑමයක් රුපියල් ඉසට් බැගින් වඋුණු පිටි දෙසය පණහා එතකොට මේ අවස්ථාව විදිතකොට කිලෝග්‍රෑමයක් රුපියල් ඉසට් බැගින් වුණු පිටිප දෙසිය පණහක් එතකොට මිලට ගත්තා කියල දක්වල තියෙනෙ මිලට ගත්තා ිලට ගත්ත තකොට මේ අවස්ථාවද එතකොට රුපියල් පාන්සීයක් වෙළෙන්දට දුන්න කියලතකොට රුපියල් පන්සීය වෙෙෙන්දර දුන් මුදල වෙළෙන්දාට දුන් මුදල එතකොට රුපියාල් පාන්සීය කියන එක එක නිසා ඉතිරි මුදල එතකොට ඉතිරි මුදදල වීජය ප්‍රකාශනයකින් කියල ලියාගන්න ඉතිරි මුදල වීජය ප්‍රකාශනයකින් එතකොට ට පස්සේ දූල පු තාලම මේක ලියාගන්න එතකොට එතකොට මේ අවස්ථාවවිදි කිලෝග්‍රෑමයක් උපියල් එ නම් හාල් කිලෝග්‍රෑම් දෙක මිල එු කිලෝග්‍රෑමයක් වයි නං එතකොට පන්සිය ග්‍රෑමයක මිල එතකොට කිලෝග්‍රෑමයක් ඉසෙඩ් නම් දෙසිය පනාක මිල එතකොට පිටිය අවස්ථාවද එතකොට එතකොට එක දෙසිය පනාකමිල එතකොට එකක නිසා මේ අවස්ථාවද එතකොට මේ බඩු ටිට වියදම් විච්චමිදිල එතකොට ඒ එකස මේ සේරුම්වල එකතුව වෙනවා මේ අවස්ථාවදි පාන්සීයක්ක් එතකොට වෙලෙන් දට දුන්නනාං එතකොට පන්සීයක් දෙන්නා එතකොට ඉතුර වවැ වියදම් වෙන ගාන එතකොට පන්සයෙන් මේ කොට සායි අඩු කරන්න ඕන එතකොට ඉතිරි වෙන ගාන තුළපුතාලට බලාගන්න පුළුව මේකොට සතකොට ලියාගන්න දූලපුතාලා ුිය එබග කිලෝග්‍රෑම් දික් කිලෝග්‍රෑමයක් රුපියල් වයිබැගින් සීණි පාන්සීය එතකොට මේ අවස්ථාවතකොට මේක රෘපියල් එතකොට කිිෝග්‍රෑමයක් වයි ඩංගෙතකොට සීනි දෙසිය පණහත් එතකොට කියද කියන කිලෝග්‍රෑමයක් රුපියල් ඉස් නම් එතකොට ම් දෙසිය පනාකමිල කියියයක්ක් විෙනොද කියන ෙදකොට හාල් කිලෝග්‍රෑම් දෙහික සීන ලෝග්‍රෑම් පන්සීයක සහ පිටි දෙසිය පනාක මිල එතකොට මේ අවස්ථාව දි පිටි දෙසිය පනාා මිල ැලුවොත්තේ එතකොට එක හින්දා එතකොට වෙලෙන්දාට එතකොට වියදම් වුණු මුදල වෙලන්දා කොට ාඩු සඳායිතකොට වියදංකළ මුදල මේයා අවස්ථාවවි්‍යත කොට මේටික එකතුව වෙන්නේ වෙළෙන් දෙෙතකොට බාඩු සඳහා වියධාං කරපු මුදල මේකේ මේ දෙවනික කිවොත්තෙම මේක තුන් වෙනක් කිව්වොත්හෙම එක එකතු කිරීම දෙක එකතු කිරීම තුනවෙනවා වියධංකළ මුරමුදල ට වියදං කර මුල මුදර මාණ වෙන එක එකතු කිරීම දෙක එකතු කිරීම තුන කියනෙක් එතකොට විෙන්දට ලබල දුන්න මුදල එතකොට මේ අවස්ථාව එකල්ලයාාගන්න වෙළෙන්දට ලබාදුන් මුදල් රුපියල් පාන්සීයයි එනම් ඒ පුද්ගලයට ලැබින මුදල එතකොට පන්සීයෙන් මේකොට සාඩු කරන්න ඕන එතකොට පන්සීයෙන් එතකොට මේකෙද මේ විය දංවිච්ච මුදල එතකොට වෙළෙන්ද වියදංකර මුදල එකකොට හඩු කරහම් මෙත කොට අපිට ලැබෙනවා මේකෙදී ඉතිරිවෙන මුදල එතකොට පන්සය කියක තියන්නේ එක වේධා වෙච්ච මුදර අඩු කරහම මෙතක අපිට ලැබෙනවා ඉතිරිවෙච්ච මුදල මේක ලියාගන්න ද කොටස් දලපුතාල ලියාගෙන අපි අදර පාන්තිය මෙතනින් අවසංකන්නවා දුලපුතාලට සුගරාත්‍රිය මේකොට සිියාගන්න ලියාගන්න දූලපුතාලා මේකොටස ලියාගන්න හිවරලා ලො ගෞට්ටෙන්න්න අපි අදට මෙද නින් අතර කනවා සුබරාත්‍රියායා මිනිසසුන මේ මාටත් පාටීන් දක්කම කොටස්ටික ලියාගන්න ලියාගෙන මේක වැදගත්තික ලියාගන්න අපි හදටම මෙතිනි නතරප. ඔබුතා කියන්න දැම්වෙලාව එකොලහයි හත ලිහයි මහද තාහරයෝක හරිෝකේ කුඩන්නයිත්